කතංච භික්කවේ ජනපද නිරුත්‍යාච අබිනිවේසා හෝති සමඤ්ඤාච අතිසාරෝ හෝති. ඒ කියන්නේ ජනපදේ ඒ කියන්නේ පලාතෙන් පලාතට තිබෙනා වූ භාෂාව ඒ පද ඒව ඉක්මව යන්නේ නැහැ. එකම භාජනයේට එකම වස්තුවට ඒ ඒ පලාත්වල ඒ ඒ නගරවල රටවල්වල වෙන වෙන ජාතිනේ කියන්නේ. දැන් මේ වතුරට අපි ශ්‍රී ලංකාව වතුරට කියන්නේ මොකක්ද? ඈ? වතුර කියලා කියනවා. ජලය කියනවා. දිය කියනවා. දැන් දිය දිය කියලා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? වතුර දෙන්න කියලා කියන්නේ. දිය දිය. වතුර දිය. ජලය දිය. ඒක හරිය දිය දිය. ඉතින් මේ දැන් දිය කියනවා ජලය කියනවා වතුර කියනවා පෑන් කියනවා එහෙම නේද හතරක් තියනවා නේද ඒකටම මෙහෙ කියන්නේ මොකක්ද වෝට කියනවා වෝට කියලා කියනනේ ජෙමනින් කියන වස කියලා ඊළඟට දෙමලින් කියන්නේ තන්නේ කියනවා පානි කියලා කියනවා පානි හිසියේ නේද දැන් බලන්න එකම වස්තුවට එකම ද්‍රව්‍යයට පලා කීයක නම් තියෙනවද වෙන වෙන පද තියෙනවද ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඒ පලාත් වලට ගිහිල්ලා බණ දේශනා කරනකොට අපේ වචනේ වරන් යන්නේ නැතුව ඒ වචනේ වලින් කතා කරන්න භාවිතා කරන්න කියලා ඒක කියන ජනපද නිරුත්ති නා විනිවේෂය කියලා කියන්නේ ජනපද නිරුත්ති භාෂාව ඉක්මවා යන්න පාකේ අනිත් එක තමයි සමඤ්ඤං නාදිදාවේ යම්කිසි දෙයකට සමඤ්ඤාවක් සම්මතයක් සමඤ්ඤාව කියලා කියන්නේ භාෂා පදයක් සම්මතයක් තියෙනවා නම් ඒක මේ ඉක්මව යන්න එපා කියලා කියනවා ඒ අර මොකද්ද ඊය තවදක් කිව්වා අපි මොකද්ද හැකරල්ලෙක් කියලා උපදින්නේ හැකරල්ලට එහෙම වෙන්නේ හේතුව මොකද හැංගිලා අපි හිතනවා ඔවා මේ ඇත්තට හැකරල්ල තියෙන සතාටේ එයාගේ හැඩින් හැටියට හරි වචනයක් දාලා තියෙනවා නේද? ඒවා සම්මත වචන. ඔන්න ඔය වගේ වැඩ කරනවට කියනවා සම්මතයේ ඉක්මවා යනවා කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට සමඤ්ඤං නාති ධාවීය ඕක ඉක්මෝ යන්න කොට තියෙන හැටි පාවිච්චි කරන්න කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඔය ගම්වල තිබෙන නම් එහෙම වෙනස් කරන්න කියන්නේ නැහැ. යන්න හොඳ නැහැ. ඔය සාමාන්‍ය කියන්නේ සම්මතේ ඉක්මෝ යන කොට ටිකක් ඔළුවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන බව හොඳට ස්ක්‍රීන් එකේ වැටෙනවා. අර දිසානායකගේ හෙම්බිරිස්සාව පිළිසන. ඒ ආරණ්‍ය සේනාසනයේ හිටියා මේ දිසානායක කියලා. කැපකරුවෙක්. එයාට ටිකක් මේ ඔළු යමාරුවක් තියෙනවා. ඒ මිනිස්සයා අංගොඩ ගිහිල්ලා නැවතිලත් ඉන්නවා. සනීප වුණාන් පස්සේ ගම් පලාතට එනවා. ආයේ වැඩි වුණාන් පස්සේ ආයේ යනවා. කොහොමම තමයි ඉන්නේ. ඉතින් සමහර කාලවලට වැඩි වුණාන් පස්සේ ටිකක් විකාර කරන. ඉතින් එතකොට එයා මෙහෙත් ගන්න යනවා. එතකොට මේ ඔය අරන් ඉපත්ේ පලාතකවත් එහෙම පේන්නේ නැහැ. අවුරුද්දක් අමාරක් යනවා එහෙම පේන්නේ නැහැ. ඉතින් දැන් ඔයා මේ එකපාරක් බෙහෙත් අරගෙන ඒ සේනාසනයකට ඇවිල්ලා ඉන්න කාලේදී නැවතලා වත්පිළිවෙත් එහෙම කරනවා අතුපතු ගන්නවා ඔය මේ කිචන් එකේ තියෙන වැඩ පල කරනවා ඒවා කරගෙන ඉන්නවා හැබැයි කොයි වෙලේ මේ වෙනත් වෙනවද කියලා එහෙම කියන්න බෑ ඉතින් ඒ කාලේ මේ එයාට හිම්මිරිසාව හැදිලා ජැකේ ඊට පාමරෙට්ලා හිටියා ඊට පස්සේ ඉතින් මේ අර ස්වාමීන් වහන්සේලාත් ඉතේගේ පස් වගේ එහෙම දීලා තියෙනවා ඉතින් ශාලාවට ආපු වෙලාවක එක ස්වාමීන් වහන්සේනමක් අහනවා ඒ දිසානායකගෙන් දිසානායක
හෙම්බිරිසාව හොඳද කියලා. එයා කතා කරන්න තු බලාගෙන හිටියා. ආයෙත් ඇහුවා ඉසා නායක කොහොමද හෙම්බිරිසාව හොඳද කියලා. කතා කරන්නේ නැහැ. ආයෙත් ඉසා නායක හෙම්බිරිසාව හොඳද? ඇහුවම පස්සේ ඉල්ලුවා හාමුදුරනේ ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ? හෙම්බිරිසාව හොඳ වෙන්නේ කොහොමද? ඒක ලෙඩක්. ලෙඩිය කොහොමද හොඳ වෙන්නේ? හෙම්බිරිසාව හොඳද? කියලා නේද? හොඳ නැහැ ඒක ලෙඩ. දැන් දේරණේ අපි දාවන්නේ නැහැ. ඔන්න ඔය වගේ වෙනම ඔන්නවට ගියා. හරි එයාගේ එයාගේ හැටියට හරි එමුදා හොඳ නැහැ. ඇයි? ඒක නිසා කියනවා ඉති යතා යතා නම් තේසු තේසු ජනපදේසු සංජානන්තේ යම් යම් ආකාරයකින් ඒ වස්තුව ඒ ඒ ජනපදවල හඳුන්වනවාද දැනගන්නවාද තථා තථා තාමසා පරාමාසා අභිනිවෙස්ස වෝහරති ඒ ඒ ඒ පලාතේ හැටියට ඒ වචනේ දැනගෙන මේ ව්‍යවහාර කරන්න කියනවා තමන්ගේ පලාතේ තියෙන එකම හරි ඉදමේව සත්‍යං අපේ කියපු මේ වචනේ විතරයි හරි මෝග මඤ්ඤං අනිත් අයගේ වචන වැරදි කියලා යන්න එපා කියලා